ඇත්තටම මේ ගම නිසරුද? මේ ගමේ මිනිස්සු නිසරුද? එහෙමත් නැත්නම් අහසින් වගේ මේ ගමට කඩාගෙන පාත්විච්ච මන් නිසරුයි. මිනිස්සු හැල්ලුවට ලක් කරන්න එපා කියලා තබා සුභා හැම වෙලෙම කියන්නේ. ඒත් බරට දැනෙන්න තරම් දෙයක් මේ මිනිස්සු ගාව නැහැ. හුළඟක් කමනවා. හුළඟට පුළුවන් ලෙඩ ගෙනියන්න. වසංගත පතුරන්න. හුළඟට පුළුවන් ඕපදූප පතුරන්න. ඒක හන්ද කට පරිස්සම් කරගනි. ෂේ! මං හිතුව කවුරු හරි බලාගෙන ඇති කියලා. වැවක් අයිනේ ගහක් කෙටට වෙලා තනියම කියවන මිනිහෙක්. පිස්සු තමයි. ඒත් ඉතින් වෙන මොනවා කරන්නද? මතක තියාගන්නවල අද සෙනසුරාදා ඉස්කෝලේ නිවාඩු. මැස්සෝ ඉරෙන කඩමණ්ඩියක් කරෙන්න නගරයක් නෑ ළඟපාතක. තනියම කියවනෝ ඇරෙන්න ගුරුවරයෙක් වෙන හවල් ඉටිගෙඩියක් කරන්නද? සරස්සගේ අම්මා අන්තරා වෙලා. මට හම්බුනොත් මං පණිවිඩේ කියන්න. හම්බුනොත් කියලා බෑ, කොහොම හරි හොයාගන්න එපා. මං දෙතුන් දෙනෙක්වම ඇරියා. මිනිසා කොහට වුණාද මන් දන්නේ. දීප්ති පොඩ්ඩක් ඉන්න. එකපාරටම අම්ම නැතුණා කියලා කියන්න එපා. හරි නෑනේ. හදිසියක් කියලා ගෙදරින් පණිවිඩයක් ඇවිත් කියන්න. දීප්ති සරත්සත් එක්ක ඔයත් එන්න. සර්ව සයිකලයකින්වත් හංගිට ගිහින් දාන්න එපා. නැත්තම් වෙලාවට කෝච්චි අල්ලගන්න බැරි වෙයි. හෙටළු බූම දාන්න තියෙන්නේ. හෙට එළිවෙන්න ඉස්සෙල්ලවත් එහාට යාගන්න එපා. මිස්. ඇයි? හෙක්ටාරයකට අක්කර කීයද? මේ හදිසි මටව මතක් වෙන්නේ නැහැ දීප්ති. මොකටද? නෑ පොඩි වැඩකට. දීප්ති කොහොම හරි සරස්සව හොයාගන්න. නිමලි මං ඇතුලට ආවට කමක් නැද්ද? මගේ මොකෝ සර්? අහවල් දෙයකටද මේ කට්ට පොලව උදළු ගන්නේ? දැන් මහේ වැස්ස ළඟයි. විලාසෙන් පොලොව සහලා තියන්න ඕනේ. හිමලිට හොඳටම විශ්වාසද මෙදාපාර වැස්ස වහී කියලා? නොවැස්සොත් අවුරුද්දක් බඩගින්නේ තමයි. ඒක තමයි මං අහන්නේ වැස්ස විශ්වාසද කියලා. අපෝ සර් බුදුහාමුදුරෝ අම්මයි ගාවට අපි අදහන්නේ වැස්ස. වැස්ස නැත්තම් ජීවිතයක් නැහැ. ජීවිතය කියන්නේ නොමැරි ඉන්නවට නම් නිමලිගේ කතාව හරි. ඇයි සර්? ජීවිතය කියන්නේ නොමැරි ඉන්නවට නෙවෙයි. ජීවිතේ අපිට තාම දැනෙන්නේ නැහැ. ඒ මොකෝ? සල්ලි නැති හන්ද. සර්ටත් කහට උගුරක් දෙන්නද? ඕන්නෑ. මම මේ රස්තිය අදි යන ගමන් ගොඩ වෙලා නිමලිගේ කහට උගුරට විදින එක හරි නෑනේ. ඒකට කමක් නෑ. නිමලිය දා මොකද අර පමයව පොඩි කලේ? මං ඌ හැදි ඕන් නැති වෙලාවක. ඒ වුණාට ඌ පොඩි කරලා තිබ්බේ ලොකු කේන්තියකින්. ඔව්.
කායකද මාත් එක්කම ඒ මොකද පිස්සු වැඩ කරනවට නිමලිගේ හේනේ පඹ යට ඉන්න කන් එකට මට ඊයක් ගෙවනවද සල්ලි දීලා කවුද බම්බයි තියාගන්නේ හොඳට වෙලාවට වැස්ස වැස්සොත් වගාව හරියටම සරු වුණොත් කන් එකට කීයක් විතර හොයන්න පුළුවන් වේද ගණන් හිලව් තියාගෙන කවුද සර් මේව කරන්නේ එහෙම පරණ විදියට බෑ හැමදේම දැන් අලුත් විදියට පුරුදු වෙන්න දැනගන්න ඕන අලුත් විදිය තියා පරණ විදියවත් අපි හරියටම දන්නේ නැහැ සර් ඌ ඒ මං හිතේ උදුළු පාටට මේක බුරුල් වෙලා ඇති කියලා. ඇනුණාද? ඔව්. ලේනොද? ටිකක්. කො බලන්න. නෑ. දැන් හරි. නිමලට ඔය හොඳට පුරුදුයි නේද? ඔව්. නිමලගේ ඔළුවට එන්නේ නැද්ද ඊට වඩා ලේසියෙන් ආදායම් හොයන්න පුළුවන් ව්‍යාපාරයක් ගැන? සර් රහන් කොල්ල කෙල්ල ගම්ම පීරනවා. උන් තියා මාත් හිතේ නෑ සර් මෙතෙන්දි හම්බෙයි කියලා. ඇයි මොකද? ඇයි මොකද? කටුවක් ඇන්නා. කොහොම බලන්න? කටුව ඇතුලේ. ආය කටක් දෙන්න අරන් දාන්න. නෑ ඕනේ නෑ. පස්සේ අරන් දාමු. විස කටුව ඇඟ ඇතුලේ තියාගන්න එක හොඳ නෑ. කොහොම බලන්න? ඒ දීප්ති මොකටද කොල්ල කෙල්ල මාව හොයන්නේ සර්ට පණිවිඩයක් කියන්නේ ගමෙන් ටෙලිග්‍රෑම් එකක් ඇවිල්ලා ටෙලිග්‍රෑම් එක ආව් නගරන්නේ නැතු ඉන්න ඔකලම මෙව රිදෙනවා රිදෙන හින්දා තමයි කටු අරන් දාන්නේ නිමලි මං යනවා යන්න මං හිතන්නේ සර්ගේ අම්මා මැරිලා ආව් අලබලෙන් ගිහිල්ලා ආයෙත් දැනගත්තා කවද නැති වෙලා තියෙන්නේ දැන් දෙතුන් දවසක් වෙනවලු මම හිතේ හෙටලු බූම දාන්න සර් මං තව ටිකකින් එන්නම් දැම්ම ලෑස්තුනොත් තුනේ බස් එකේ ගියයි සර්වන්න මුළු ගමම පීරුවා අංගෙන්දා බැලුවා කැලෑගම් බැලුවා සියඹලා බැලුවා මට නිකමට හිතලා සර් මෙතන ඇති කියලා සර් ගමෙන් ටෙලිග්‍රෑම් එකක් ඇවිල්ලා කියලා සුභාවිස් කිව්වා හදිසියක් ඉක්මනට එන්න කිව්වා සර් කඩවාඩු පලයන් යන්න මෙතනින් ටෙලිග්‍රෑම් එකක් ඇවිත් ඒකේ තියෙනවා අපි අම්මා මැරලා කියලා. කවුරුත් දැනගන්න තියෙනවද? මං ඒ බවක් දැනගෙන හිටියේ නැහැ සර්. මම සර් හැමදාම කිව්වා. සුභා මිස් කිව්වා මට හම්බෙන්න කියලා හදිස්සියක් කියලා. ඒකනේ? ඔව්. කවුරුත් කියන්න තියෙනවද? නැහැ සර්. එහෙනම් හරිනේ. ඔව්. ඔය ලෑස්තිද? මොකද්ද? තුනේ බස් එක ගන්න නම් දැන් යන්න ඕනේ නේ. කො සර්? මං පණීරේ කිව්වා. මං හිතුවා දැන් ලෑස්තිත් ඇති කියලා. කොයි වෙලාවේද? දැන් සෑහෙන වෙලාවක්. කොතාම නැහැ නේ.
මේ මනුස්සයාට මොනා වුණාද? ගිනි පෙට්ටිය නැහැ නේ. දීප්ති සිගරට් බොනවා මම කවදාවත් දැකලා නැහැ. ඉඳලා හිටලා බොනවා. ඇයි? නිකම්. නිකම් මොකද සිගරට් බොන්නේ? නිකම් ඉන්න බැරුවට අපි තව කොච්චර දේවල් කරනවද? හෙක්ටයාර් එකකට අක්කර 2.5ක් තියෙනවා. දීප්ති ගියාට පස්සේ මට මතක් වුණේ. මොකටද? වැවේ ජල පරිමාව කොච්චරද කියලා අපේ ගමි මිනිකෙන් අහුවොත් වීබුසල් මෙච්චර ගණක් කියලා සරත්ට කරදරයක් වෙලා. හිත කලබල කරගන්න එපා සරත්. කිසිම කලබලයක් නෑ සුභා. මගේ අම්මා මෙරිලා. ඔයා හිතුව හරි. හිතුවේ නෑ. මං දන්නවා. කාටත් ඔය අවස්ථාවට මුණ දෙන්න වෙනවා සරත්. මං කොහොම මුණ දුන්නද කියන මං දන්නේ නැහැ. මගේ අම්මා මැරෙන්නේ මං පුංචි කාලේ. හිත ධෛර්ය කරගෙන යන්න සරත්. දැන්ම ගියොත් උනේ බස් එකට යන්න පුළුවන්. දීප්ති ඇවිත් ඉන්නේ ඔයාව හන්දියට ගිහින් ඇරලවන්න. ඔයා හැම දෙයක්ම පිළිවෙලට කරලා. දැන් ඉතින් යන්න. ගිහින් ලෑස්ති වෙන්න. මං යන්නේ නෑ සුභා. යන්නේ නෑ? ඔව්. නොගිහින් කොහමද? ගිහින් කොහමද? ඇයි ගිහින් කොහමද කියන්නේ? ඇයි නොගිහින් කොහමද කියන්නේ? මේක වාද කරන්න වෙලාවක් නෙවෙයි. නෑ, මේක තමයි වාද කරන්න හොඳම වෙලාව. මං අද කම්මැලි නෑ. කතා කරන්න. මට බෑ. මගේ අම්මගේ මලගමද ඒ අම්ම ගැන අහලවත් නැති ඔයා අඬනවා. ඔය තරම් නපුරු වෙන්න එපා සරත්. මං කොහොමද නපුරු වෙන්නේ? තමන්ගේ අම්මාව අන්තිම වතාවට බලන්න නොයන්නේ නපුරුකමට නෙවෙයිද? මේ වගේ හදිසිය කරගන්න ඉතුරු කරගත්ත සල්ලි. ගිහින් ඒ වැඩ ටික ඉවර කරලා දාලා එන්න. මට එන්න විදිහක් නැහැ. දීප්තිට හොඳටම විශ්වාසද මෙදාපාර මහේවැස්ස වහී කියලා? සර්ලන් ගිනි පෙට්ටියක් තිබුණා නේද? පෙට්ටියක් නම් තිබුණා. කූරු නෑ. තිබ්බ එකම කූර තමයි ඉස්සෙල්ල පත්තු කළේ. හ්ම්
දීප්ති දැන් ගෙදර යන්න. සමහර විට හෙට උදේම මම ගෙදර යන්න පුළුවන්. සමහර විට මහේ වැස නොහින්නත් පුළුවන්. මිනිස්සු කට අරගෙන හිටියට. මගේ කනගාටුව සර්. බොහොම ස්තුතියි. යහපත් තාමයි තව තුන් දෙනෙකු එකතු වෙලා. එක්කෙනෙක් අපේ තාත්තා. එක්කෙනෙක් මුගේ සීයා. ඔය යහපත් තාමගේ ගණන් ශාස්ත්‍රයේ හරිනම් උන්ද කියන දේ ඇත්තනම් වැව හොඳට පිරුණු කන්න එක වී අටවුණක් විතර වැඩ කරගන්න පුළුවන්. ඉනානේ මෙනෝනා මං කිව්ව ඇත්ත. දැන් නම් එච්චර පිරෙන්නේ නැහැ. වැව් බැම්ම හේදිලාගේ. නෑ ඒකට නෙවෙයි මං හිනා වුනේ. එහෙනම්. නිකා ඌරෙක් නෝනා ඌර මැරුණට පස්සෙත් මවිල් එනවලු නේද අපයෝ සරත් මහත්තයා ගම යන පිටත් උනද මොකද මේ කරගඳක් එන්නේ ඒ මවිල් පුච්චපු ගඳ ඒක ඇරලා යනවා ඇනෝනා සරත් මහත්තයා ගම යන පිටත් උනද නෑ මයි හිතේ ඇයි නෝනා ඒ පැත්තේ ඉඳලා නෙමෙයි දාවේ ඒ පැත්තේ ඉඳලා තමයි කෝ නැන්ද කුස්සියද ජීඑස් මහත්තයා වන්නිය මිනිහෙක් ගඟක දියනාන කෙල්ලෙක් දැකලා කිව්වලු කවියා අට්ටා පිටියේ ගඟ දෙපසින් බුරුත නැමි පෙන්චාවියක් දිය කෙලිනා සැටි දුටිමි පිපුණු මලක් නම් තලලා මිස නොයමි කැකුළු මල නිසා නොතලා යන්න යමි ඒකට කෙල්ල දුන්න උත්තරේ තමයි වනන්තරේ වැසි නැත ගස් මුල් වලට නිරන්තරේ වන්නේ දුකමයි අපට පිපුණු මලක් නම් නොමදෙමි තලන්නට කැකුළු මල නිසා තලපම් පිපෙන්නට කුණු අර්ප කලබල වෙන්න එපා මං හෙට උදේම ගෙදර යනවා. භූමදානෙට ඉස්සර නම් එවෙන එකක් නැහැ. ඒත් මං යනවා.